අපේක්ෂකයන් 8 දෙනෙක් තවමත් නාම යෝජනා පත්‍ර බාර දීලා නැහැ. එයින් අපේක්ෂකයන් 30 දෙනෙක් නාම යෝජනා පත්‍ර බාර දීමට අපේක්ෂා නොකරන බව වාර්තා වෙලා තියෙනවා. අනිත් අපේක්ෂකයෝ 5 දෙනාගෙන් එක් මහත්මෙක් පමණක් මේ අවස්ථාවේ පැමිණලා තියෙනවා. මේ වෙන විට විරෝධතා දෙකක් අප වෙත ලැබී තිබෙනවා. මෙවර නාම යෝජනා භාර දුන් සියලුම අපේක්ෂකයන් සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ආරම්භ වූයේ පෙරවරු 10:45. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විසය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු මේ වෙන විට නාම යෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි. මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරක ඡායාරූපෝ එවැනි චිත්‍ර ඡන්ද සලකුණු දජ පතාක යනාදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් පැවැත්වීමට නියමිත දිනයක ඒ ස්ථානය අසලෝ හෝ ඒ ස්ථානයේ හෝ විධිමත් ලෙස අවසරය ලබාගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීම් වලට යටත්ව පමණකි. රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙන්ම රාජ්‍ය සංස්ථා මණ්ඩල බැංකු යනාදී ව්‍යවස්ථාපිත ආයතනද පළාත් සභා හා පළාත් පාලන ආයතන ආදී ආයතනවල රාජ්‍ය දේපළ ජනාධිපතිවරණයේදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා නැතහොත් අගතියටපත් කිරීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම්ය. දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධරයෙකුට ජනාධිපතිවරණයට අදාළව ඡන්දේ දීම ඇර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවක නිරත විය නොහැක. දේශපාලන අයිතිවාසිකම් මිමි රාජ්‍ය සේවකයන්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලනමය කටයුතු වල නිරත විය නොහැක. ප්‍රේක්ෂකයන් දේශපාලනඥයන් දේශපාලන පක්ෂ අගතියට පත් කිරීම සඳහා අසීමිත පරිදි තමන් සතු ජනමාධ්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම කැපී පෙනෙන අයුරින් තමන්ට සහාය දැක්වීමට ක්‍රියා කරන ලෙස සියලුම ජනමාධ්‍ය ආයතන දැනුම්වත් කරන ලෙස සියලුම අපේක්ෂකයන් වෙතින් හා දේශපාලනඥයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටිනු ලැබේ.